ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදීත් සුපුරුදු විදිහට අපේ ශ්‍රද්ධාවන්ත පින්වත් කොයි කවුරුත් එකට එකතු වෙලා උතුම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට සැදී පැහැදී සිටින්නේ. ඉතින් අපි මේ දේශනා මාලාව සිද්ධ කරන්නේ අතිපූජනීය රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරලා තිබෙන බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන උතුම් ධර්ම ග්‍රන්ථය මුල් කරගෙන. ඉතින් මේ දක්වා අපි සතර සතිපට්ඨානය පිළිබඳව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, එවැගේම ධම්මානුපස්සනාව කියන ඒ මාතෘකා යටතේ කොටින් සර්ව සම්පූර්ණින් නෙමෙයි කොටින් කරුණු කාරණා සාකච්ඡා කළා. ඉතින් අද අපට තිබෙන්නේ අලුත් මාතෘකාවක්, ඒ දෙවැනි බෝධිපාක්ෂික ධර්ම කොට්ඨාසයට ඇතුළත් වන සතර සම්මක් ප්‍රධාන කියන බෝධිපාක්ෂික ධර්ම කොට්ඨාසය පිළිබඳව තමයි අද අපට කතා කරන්නට තිබෙන්නේ. ඉතින් බෝධිපාක්ෂික ධර්ම අතර සතර සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ වීරිය පිළිබඳව තමයි මෙහිදී අපට කරුණු ඉගෙන ගන්නට තිබෙන්නේ. ඉතින් අපි බලමු සතර සම්‍යක් ප්‍රධාන පිළිබඳව මේ ධර්ම ග්‍රන්ථයේන සඳහන් කරුණු මොනවද කියලා. 60 වෙනි පිටුවේ ඉඳලා තමයි අපිට අද කරුණ සාකච්ඡා කරන්නට තිබෙන්නේ. සතර සම්‍යක් ප්‍රධානයෝ චත්තාරෝ මේ භික්කවේ සම්මප්පදානා කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනිති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනිති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය චන්දං ජනිති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති ඉමේකෝ භික්කවේ චත්තාරෝ සම්මප්පදානාති. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳව සූත්‍ර දේශනාවල දැක්වුණු සදහම් පාඨයක් තමයි ඒ සජ්ජායනා කළේ. මේ තථාගතයන් වහන්සේ විසින් සම්මප්පදාන සංයුත්තේහි සම්මප්පදානයන් දේශනය කර තිබෙන ආකාරය. එතකොට මුලින්ම කිව්වා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. මෙතෙක් ඇති වෙලා නැති පාප ධර්මයන් අකුසල ධර්මයන් නූපදවා ගන්නට, ඡන්දය ඇති කර ගන්නට, වීරය ඇති කර ගන්නට, එවගේම ඉපදිලා තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගන්නට, වීරය කරන්නට, එවගේම මේ දක්වා ඇති කරගත්තේ නැති කුසල ධර්මයන් දියුණු කර ගන්නට, එහෙම නැත්නම් ඇති කර ගන්නට, උපදවා ගන්නට වීරය කිරීම, එවගේම ඉපදිලා තිබෙන කුසල ධර්මයන් ආරක්ෂා කර ගන්නට, වැඩි දියුණු කර ගන්නට වීරය කිරීම තමයි හතරවෙනි කාරණේ. ගස්මුල් වල වැටී තිබෙන වියලි කොළවැනි නොවටිනා දේවල් මෙන් ප්‍රයෝජනයේ ඇති වටිනා දේවල් පහසුවෙන් නොලැබිය හැකිය. රන් රිදී මිල මුදල් වස්ත්‍රාභරණ ආහාර පාන වතුකුඹුරු යාන වාහනාදී වටිනාකම ඇති ප්‍රයෝජනවත් දේ ලැබීමට වෙහෙසිය යුතුය. වටිනාකම බොහෝ ඇති බොහෝ ප්‍රයෝජනවත් දේ ලැබීමට බොහෝ වෙහෙසිය යුතුය. ලබන දේහි ලබන තනතුරෙහි වටිනාකම උසස්කම වැඩි වැඩි පමණට එය ලැබීමට වඩා වඩා වෙහෙසිය යුතුය. ලිපිකාරකමක් තරම තනතුරක් ලැබීමට වුවද වයස අවුරුදු 5-6 දී පටන්ගෙන වර්ෂ බොහෝ ගණනක් ගෙනීමෙහි යෙදී.
එහි නොයදී හැකි අලසත නැත්තෙකුට කිසි කල්ලෙක ලිපිකරුවකු නොවිය හැකිද? ඊට වඩා උසස් තනතුරක් උසස් තත්ත්වයක් ලැබීමට නම් ඊට වඩා දීර්ඝ කාලයක් වෙහෙසිය යුතු බව කියනු කිම? සතිපට්ඨාන භාවනාවෙහි ඵල වශයෙන් බලාපොරොත්තු විය යුතු සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මයන්ගෙන් එක් එක් ධර්මයක වටිනාකම ප්‍රමාණ කළ නොහැකිය. පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාධි පච්චේන සෝතාපට්ඨි ඵලංවරං යනුවෙන් තථාගතයන් වහන්සේ මුළු පොළවට රජවීමටද වඩා ස්වර්ගයට යාමටද වඩා දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ සකල ලෝක ධාතුවට අධිපති වීමටද වඩා සෝවාන් ඵලය උතුමයි වදාළසේක. එතකොට මුලින් කතා කරපු හැටියට නේද, යමක් ළඟා කරගන්නට සාක්ෂාත් කරගන්නට තියෙන දේහි වටිනාකම වැඩි වෙන තරමට එය ලබා ගන්නට කරන්නට තිබෙන වීරිය උත්සාහය වැඩි වෙනවා. එතකොට මේ ලෝකේ කරන්නට තිබෙන අමාරුම දේ තමයි සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම. එතකොට ඒ සඳහා කරන්නට ඕන වීරය අන් හැමතෙම වඩා වැඩි නේද? වීර පාරමිතා ආදි වශයෙන් මෙතනක නිගණනගෙන තියෙනවා. එතකොට ඒ විදිහට ඒ ඉහළ තත්වයන් ඉහළ ධර්මයන් මාර්ගඵල ආදී ධර්මයන් ලබා ගන්නට හීන වීරයකින් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවා ලබා ගන්න ඉතාම සුවිශේෂී දැඩි වීරයක් අවශ්‍ය කරනවා. එතකොට මේ ගාථාවෙන් කිව්වේ සෝවාන් ඵලය ලබා ගැනීම මේ සියලු ලෝකයන්ගේ අධිපති වීමට සක්විති රජ වීමටත් වඩා උතුම් දෙයක් හැටියට ප්‍රකාශ කළේ. ඒ මොකද සෝවාන් ඵලයට පත්වීමෙන් සසර උපදින්නට තිබෙන වාර ගණන නේද, උපදින්නට තිබෙන දුක්ඛයන් මතු භවවලදී උපදින්නට තිබෙන ඒ සංසාර දුක්ඛයන් උපරිම ආත්ම භව 7ක් වෙනකන් විතරයි තිබෙන්නේ. එතනින් එහා ඒ තත්වයෙන් මිදුණා වෙනවා. සක්කාය දෘෂ්ටිය නැමැති අපාය බීජය අප්‍රහීන භාවයෙන් සන්තානෙහි පවත්නා වූ තැනැත්තේ සක්විති රජව සිටින්නේද දෙව්ලොව දෙව් රජව සිටින්නේද බඹලොව බඹ රජව සිටින්නේද? අතීතෙහි කළපව් ඇති බැවින් මතු නරකයට ගෙන යන්නට සිටින වරින්තුකාරයෙකි. ඔහුගේ රජසැපත ලිප මත හැලියේ සිටින කකුළුවා ලිපගිනි මොළවන තෙක් දිය කෙලිමින් ලබන සතුට වෙමින්. එසේ අපායට යා හැකිව සිටින පුද්ගලයා මතු අපායගාමී පව් නොකරන්නේද නොවේ. මේ පෘථග්ජන සකල සත්වයන්ගේම ස්වභාවයයි. ඔහු පිනින් ඔසවන ලදුව සමහර විට භාග්‍රයටද යති. එහෙත් නැවත එයින් චුතව අපායටද යති. එබැවින් කුමන සැපතක සිටියත් පෘථග්ජන තත්ත්වයේ ඉතා භයානකය. එතකොට සක්විති රජව සිටියා මොනතරම් ඉහළ සැප සම්පත් භුක්ති වින්දා යා සතර අපායට යන තත්වයෙන් මිදිලා නැහැ. එතකොට පොහුදුන් තත්ත්වයේ සිටින් සියලුම දෙනාගේ තත්ත්වය ඕකයි. කුමන භවයක කුමන තරාතිරමක දිව්‍ය සැප බ්‍රහ්ම සැප ලබාගෙන හිටියත් පොහුදුන් තත්ත්වෙහි නම් ඉන්නේ එයා සතර අපාය උත්පත්ති ලබන්නට පුළුවන්කම තිබෙන අකුසල ධර්ම රාශියක් තිබෙන කෙනෙක්. කලින් කරපු අකුසල ධර්මයන් වෙන්න පුළුවන්, ඊළඟට නැවත අලුතෙන් අකුසල් වෙන්නට පුළුවන් තත්ත්වය තිබෙන කෙනෙක් තමයි පොහුදුන් පක්ෂෙහි සිටින කෙනා කියලා කියන්නේ. ඒ නිසා තමයි කි පෘථග්ජන භාවය අතිශය භයානක තත්ත්වයක් කියලා. දිනක් තථාගතයන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිරින සේක. ඊරියක දැක සිනහ පහළ කළ සේක. එකල්හි ආනන්ද මහතෙරුන් වහන්සේ ස්වාමීනි කිනම් කරුණක් නිසා සිනහ පහළ කළ සේක්දයි විචාලසේක. තථාගතයන් වහන්සේ ආනන්දය අර ඊරිය දැක්කෙහිදයි වදාළ සේක. ආනන්ද මහතෙරුන් වහන්සේ එසේ ස්වාමීනී වදාළ. තථාගතයන් වහන්සේ වදාරණ සේක් ආනන්දය. මේ ඊරිය කකුසඳ බුදුන් සමයෙහි එක් ආසන ශාලාවක් සමීපයේ ඉකිල් යක්ව විසුවාය.
ඒහිද විදර්ශනා කර්මස්ථානය සජ්ජායනා කළා වූ එක් යෝගාවචරයෙකුගේ දහම් හඬට ඇහුම්කන් දී ඒ පිනෙන් එයින් චුතව උබ්බරී නම් රාජකුමාරිකාවක් වූවාය. එක් දවසක් ඇය වැසිකිළි වලක පණු රැසක් දැක පුලවක සංඥාව වඩා ප්‍රථම අධ්‍යයනය ලබා ඒ පිණින් එයින් චුතව බ්‍රහ්ම ලෝකයේ උපන්නාය. බ්‍රහ්ම සම්පත්තිහි පිරිහි දැන් ඇ ඊර්යක්ව සිටින්නේ. මේ කාරණය දැක සිනහ පහළ කළමින් වදාළසේක. මෙසේ සැපයට පැමිණියත් එයින් පිරිහි නැවත දුකට පත්වන බව පෘථග්ජන ස්වභාවයයි. සාමාන්‍ය පෘථග්ජන සත්වයන් තබා ලෝතුරා බුදු බවට නියත විවරණ ලබා සිටින මහබෝසත්තු පවා වරින් වර උසස් පහත් බවට පත්වන්නා. අප මහබෝසතාණෝ 20 වසක් රජකම් කොට 84,000 80,000ක් අවුරුදු නරකෙහි පැසුණු බව තේමිය ජාතකයෙහි දක්වා තිබේ. කරුණ මෙසේ හෙයින් සක්කාය දෘෂ්ටි නැමැති අපාය බීජය ඇතිව විසීම ඉතා භයානක බව දතිමි. සතිපට්ඨාන භාවනාවෙහි අනලසවේදී සක්කාය දෘෂ්ටිය නැමැති අපාය බීජය ප්‍රහාණය කොට සෝවාන් ඵලයට පැමිණිය හොත් ඒ තැනැත්තේ නැවත කිසි කලෙක අපායට නොපැමිණේ. ඒ තැනැත්තා නැවත අපායෝත්පත්තියට හේතුවන පව්කම්ද නොකරන්නේ. එතකොට ඒ ඊරි පැට වගේ කතාවෙන් අපට තේරෙනවා සසරේ ස්වභාවය කෙබඳුද කියලා. නේද? රාජකුමාරිකාවක්වත් හිටියා, ඊළඟට කිකිලියක්ව හිටියා, බ්‍රහ්ම ලෝකයට ගියා. නමුත් නැවත ඊරි පැටවෙක් තත්ත්වයට පත් වුණා. එතකොට සසරේ ස්වභාවය හැම දෙනාගේම පොදු තත්ත්වය ඒකයි. මේ කිව්ව මහබෝසතාණන් වහන්සේ තේමිය ජාතකයේ දැක්විලා තියෙන හැටියට නරකයේ අවුරුදු 80,000ක් දුකට පත් වෙන්නට සිද්ධ වුණු බව. එතකොට ওই විදිහට බලනකොට පුහුදුන් සත්වයාගේ ධර්මාවබෝධය කරපු නැති අයගේ තත්ත්වය අතිශය භයානකයි. ඒ මොකද ඒ අය තුළ කෙලෙස් අට ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපාය ගාමී වීමේ හැකියාවෙන් ඒ අය මිදිලා නැහැ. සක්විති රජව සිටියත් සෝවාන් නොවන තැනැත්තාට අපායෙහි වැටෙන්නට සිදුවන වාර ප්‍රමාණ නොකළ හැකිය. එබැවින් අපායෝත්පත්තියෙන් සත්වයා සම්පූර්ණයෙන්ම මුදවන සෝවාන් ඵලය සක්විති රජකම් එකකට නොව දහසකට, දසදහසකට, ලක්ෂයකට, කෝටියකටද වඩා අගනේ. එපමණ වටිනාකම ඇති එපමණ උසස් ඒ සෝවාන් ඵලය නිකම්ම ලැබිය හැකි නොවේ. ඒ ලැබීමට එයට සෑහෙන උත්සාහයක් තිබිය යුතුය. සම්‍යක් ප්‍රධානයේ කියනුවේ සතර මාර්ග, සතර ඵල, නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට, ඒවා ලැබීමට ප්‍රමාණ වන බලවත් වීර්යයට. එතකොට මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කිව්වේ ඒ සෝවාන්නාදී මාර්ගඵල ලබා ගන්නට උපකාර වන තරමේ වීර්යයට තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කිව්වේ. සත්පුරුෂ සේවනයේ සද්ධර්ම ශ්‍රවණාදීන් උත්සාහවත් වී නිවන් දකිනු ඍෂීන් සතිපට්ඨාන භාවනාවට පටන් ගත්තා වූ තැනැත්තාට එය කරගෙන යාමට අමාරු වන නොයෙක් කරදර පැමිණින්. ඍෂිසේ ආහාර පාන නොලැබීමෙන් සමහර විට ඔහුගේ ශරීරය දුබල වන්නේ, සමහර විට රෝග හට ගැනීමේ, අඹුදරුවන් ඇතියකුට නම් ඔවුන්ගෙන් කරදර ඇතිවන්නේ, දේපල ඇතියකුට නම් ඒවායින් කරදර වන්නේ, නෑයන්ගෙන් කරදර ඇතිවන්නේ, දිලිඳු බව නිසා කරදර ඇතිවන්නේ, සතුරු උවදුරු පැමිණින්නේ, සතුරන්ගෙන් උවදුරු පැමිණින්නේ, පස්කම් සුව විඳිනා අන්‍යන් දැකීමෙන් සමහර විට කාම විතර්කද පහළ වන්නේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කද පහළවන්නේ. මේවා නිසා යෝගාවචරයාට ඒවා ගැන ව්‍යාවෘත වීමට, කාලය ගැනීමට, භාවනාව අඩු කරන්නට හෝ තාවකාලික වශයෙන් නවත්වන්නට හෝ සම්පූර්ණයෙන්ම නවත්වන්නට හෝ සිදුවන්නේ. ලෝකෝත්තර මාර්ගයට පැමිණීම දක්වා යටත් පිළිසින් ලෞකික ධ්‍යානයකට හෝ පැමිණීම දක්වා සතිපට්ඨාන භාවනාවේ යෙදිය හැකි වීමට
සතිපට්ඨාන භාවනාවෙන් නොපිරිහීමට ඉහත කී කරුණු සියල්ල ඉසිලීමටත් සමත්වන ප්‍රබල වීරයක් තිබිය යුතුය. සම්‍යක් ප්‍රධාන යනු ඒ බලවත් වීරයට කියන නමින්. කාමං තචෝච මහා නහරෝච අට්ඨීච අවසුස්සතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තං පුරිස තහමීන පුරිස පරක්කමීන පත්තබ්බං නතං අපත්වා විරියස්ස සන්තහනං භවිස්සති යනුවෙන් දැක්වෙන පරිදි සමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේමස් වියලී යතොත් වියලී වේවා. පුරුෂ වීරයන් පුරුෂ පරාක්‍රමීන් යම් ලෝකෝත්තර ධර්මයකට පැමිණිය යුතුද එයට නොපැමිණ කිනම් කරුණක් නිසාවත් වීරය ලිහිල් නොකරමින් භාවනාව නොනවත්වමි යැයි පවත්වන චතුරංග සමන්වාගත වීරය මෙහි අදහස් කරන සම්‍යක් ප්‍රධාන වීරය. අතීත බව බොහෝ ගණනකදී පුරණ ලද පාරමිතා කුසල බලයෙන් උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ භාවයට පැමිණි සිටි පුද්ගලයෝ බුද්ධ කාලයේදීද එයට සමීප කාලයේදීද දහම් අසා මඟඵල ලබා ගත්තෝය. දැනට ඉතිරිව සිටින්නේ බණ ඇසීම පමණින් නිවන් දැකිය නොහෙන නෙය්‍ය පුද්ගලයෝ කියන ලද චතුරංග සමන්වාගත වීර්ය උවමනා ඔවුන්ට නෙය්‍ය පුද්ගලයන් මඟඵල ලැබීමට බලවත් වීර්යකින් යුක්ත බොහෝ කලක් භාවනාවෙහි යෙදී. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තුළ ඉස්සෙල්ලා මතක් කරා කෙබඳු විදිහටද මාර්ගඵල ලබා ගන්නට වීර්ය කළ යුත්තේ කියලා. නේද? චතුරංග සමන්නාගත වීර්යයෙන් යුක්තව උත්සාහ කිරීම තමයි සතර සම්‍යක් ප්‍රධානියට ඇතුළත් වුණේ කියලා දැක්වුවා. මගඵල ලැබිය හැකි කාලය දැන් පසු වෙලාය. ඒ නිසා මේ කාලයේ ලෝකෝත්තර ධර්මවලට නොපැමිණිය හැකියි. බොහෝ දෙනා කියතත් සත්‍ය නම් මෙකල තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද සීමාව තෙක් වීර්ය කරන අය නැතිකමින් ලෝකෝත්තර ධර්මයන්ට පැමිණ සිටින අය දක්නට නැති බවය. ඒ ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට කරන වීර්ය පිළිබඳව තථාගතයන් වහන්සේගේ සීමාව නම් ලේමස් වියලී ගොස් සම් නහර ඇට පමණක් ඉතිරි වුවත් නොනවත්තාම ජීවිතාන්තය දක්වා භාවනාවෙහි යෙදීම. කාලයේ වරදින් මඟඵල නොලැබිය හැකිය නිශ්චය කළ යුත්තේ 200 දෙනෙකුන්වත් තථාගතයන් වහන්සේ විසින් තැබූ සීමාවතෙක් වීර්ය කොට කාහටවත් මඟඵලවලට පැමිණිය හැකි නොවුවහොත් පමණකි. මේ ශාසනයෙහි මඟඵල ලැබිය හැකි අසවල් කාලයේ දක්වා ඉන් ඔබට නොලැබිය හැකියි කියන බුද්ධ දේශනයක් පිටකත්වයේ කොතනකවත් දක්නට නැත. මඟඵල ලැබෙන නොලැබෙන කාල පරිච්ඡේදයක් ඇත්නම් ඒ මේ බුදුසසුනේ ඉතා වැදගත් කරුණකි. අපමණ කරුණු අන්තර්ගත විශාල පිටකත්‍රෙහි බෞද්ධයන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතු ඒ කරුණ සඳහන් නොවන්නට හේතුවක් නැත. පිටකත්‍රෙහි එය සඳහන් නොවන්නේ මඟඵල ලැබීමේ කාල සීමාවක් නැති නිසාය. බුදුන් වහන්සේ පිරිනිවන් පානා දිනෙහි සුභද්‍ර පරිභාජකයා හට ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරෙය්‍යුං අසුඤ්ඤේ ලෝකේ අරහන්තේහි අස්ස යයි සුභද්‍රය මේ භික්ෂූ මනාකොට වාසය කෙරෙත් නම් ලොව රහතුන්ගෙන් සිස් නොවේයයි වදාළසේක. එයින් පෙනෙන්නේ මැනවින් පිළිවෙත් පුරත හොත් කවදත් රහත් විය හැකි බවය. අතීතයේ නිවන් දුටු සෑම දිනම පහසුවෙන් නිවන් දුටුවාහු නොවේ. චක්කුපාල තෙරුන් වහන්සේ රහත් වූයේ ඇස් අන්ධ වනතුරු නොනිදා භාවනාවෙහි යෙදීනි. පීතිමල්ල තෙරුන් වහන්සේ රහත් වූයේ පයින් සක්මන් කොට එසේ කරන්නට නොපුළුවන් වූ කල්හි දනින්ද සක්මන් කරමින් වීර්ය කෙරිණි. රාත්‍රී කාලයේ දනගාන්නා වූ උන්වහන්සේ මුවේකයි සිතා එක් රාත්‍රියකදී වැද්දෙක් සැත් පහරක් ගැසීය. සැත උන්වහන්සේගේ ශරීරයේ කාවැදිනි. උන්වහන්සේ එය ගලවා දමවා එයට ප්‍රතිකාර කරන්නට නොගොස් තුවාලය තනකොළ වැටියකින් වස්වාගෙන ගල්තලයක් මත හිඳුවාගෙන ජීවිතාපේක්ෂාව හැර භාවනාවම
කර ඒ රාත්‍රීම සෞකලිසුන්න සාරහත්. මිලක්ක තෙරුන් වහන්සේ නිදිමත වන කල්හි ආ දියහිලාගෙනද පිදුරු බිසි තබා හිස පිදුරු බිසි තෙමා හිස මත තබාගෙනද නොනිදා භාවනාකොට අනාගාමී ඵලයට පැමිණියා. මහා පුස්සදේව තෙරුන් වහන්සේ රහත් වූයේ 20 වසක් ගත පච්චා ගත වත පුරමින් භාවනා කිරීම. කාලවල්ලි මණ්ඩපයේ විසූ මහානාග තෙරුන් වහන්සේට 7 වසක් නොනිදා උත්සාහ කොටද රහත්වන්නට නොපුළුවන් විය. පසු උන්වහන්සේ රහත් වූයේ තවත් 11 වසක් ගත පච්චා ගත වත පුරමින් භාවනා කිරීමෙන්. සම්‍යක් ප්‍රධාන වීර්ය ඇති කරගෙන ඉහත කී තෙරුන් වහන්සේලා මෙන් උත්සාහ කළහොත් ඔබටද මේ ජාතියේදී යටත් පිරිසින් සෝවාන් ඵලයටවත් පැමිණෙන්නට පුළුවන් විය හැකිය. උපන් කෙනෙකුට කවරාකාරයකින්වත් නොමැරී නොසිටිය හැකිය. කිනම් ආකාරයකින් හෝ මැරෙන්නට වන ඔබට ධර්ම මාර්ගෙහි ගමන්කොට මැරෙන්නට වුවහොත් ඒ අනිකකින් මරණයට පැමිණෙනට වාට වඩා සිය ගුණයින් දහස් ගුණයින් උතුම්. එනිසා කෙලෙසුන් නැසීමට වීර්ය කරන්නට බියනවාමි. දුෂ්කර ක්‍රියා කරන්නා වූ මහබෝසතාණන් වහන්සේට මාරයා අවුත් මහත් කරුණාවක් දක්වා මේ දුෂ්කර ක්‍රියාවෙන් නොමැරී දිවි රැක ගනුවයි අනුශාසනා කළේය. එතකොට වීර්යෙන් මාර්ගඵලවලට පත්වන්නට යෙදුණු උතුමන් වහන්සේලාගෙන තමයි දැක්වුණේ. එතකොට ඒ විදිහට වීර්ය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණු කරගන්න කෙනෙකුට ධර්මාවබෝධය කරගන්නට අවස්ථාව ලබා ගන්නට පුළුවන් බව සාකච්ඡා වුණා. මහබෝසතාණන් වහන්සේ සංගාමීමි මතං සෙය්‍යෝ යංචේ ජීවේ පරාජිතෝයි කෙලෙස් සතුරන් හා කරන මේ සංග්‍රාමීන් පෙරද ජීවත් වෙනවාට වඩා මේ සංග්‍රාමීන් මියයාම යෙහිකයි වදාළසේක. ඔබද එය මෙනෙහි කරනු. මහා පුස්සදේව තෙරුන් වහන්සේ මෙන් 20 වසක් භාවනාවෙහි යෙදුනොහොත් මේ ජාතියේදී ලෝකෝත්තර ගුණයක් ලැබිය නොහැකි වූයේද දීර්ඝ කාලයක් භාවනා කිරීමෙන් ලබන ඒ භාවනාමය පුණ්‍යස්කන්ධය ඉතා මහත් බැවින්ද ඉතා බලවත් බැවින්ද ඔබට ඒ පින් බෙලෙන් සුගතිවලම උපදින්නට ලැබී උග්ගටිතඤ්ඤ හෝ විපංචිතඤ්ඤ ඕ පුද්ගලයකු වී මතු බුදු කෙනෙකුන්ගේ සස්නකදී පහසුවෙන් නිවන් දැකිය හැකි වන්නේ. සම්‍යක් ප්‍රධානය සාමාන්‍යයෙන් එකක් වුවද එයින් සිදුවන කෘත්‍යයන්ගේ වශයෙන් එය සිව්ව දෑරුම් වේ. එතකොට කලින් අපි සාකච්ඡා කළා යම් කිසි කෙනෙක් වීර්ය කරලා භාවනා සිද්ධ කරනවා නම් ඒ ජීවිතයේ ධර්මාවබෝධය කරගන්නට නොහැකි වුණත් එය ඒතනැත්තට ධර්මාවබෝධයට උපකාර වෙනවායි කියලා. නේද? සුගති සම්පත් ලබන්නට පුළුවන්. ඒ වගේම බුද්ධාදී උතුමන් වහන්සේ කෙනෙක් මුණ ගැසුනහම වහා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. නේද? දැන් අපේ බුද්ධ ශාසනය තුලත් නේද බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා දහම් සාකච්ඡා කරලා ධර්ම ශ්‍රවණය කරලා ධර්මාවබෝධය සිද්ධ කරගත්තා. එතකොට ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ අය පෙර සාංසාරික ජීවිතවලදී අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන තිබුණා. ඒ භාවනා සිද්ධ කරලා සෙසු ගුණධර්ම දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම පරිපූර්ණ කරගෙන තිබුණා. ඒ නිසා ඒ අයට වහා ධර්මාවබෝධය සිද්ධ කරගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා යම් කෙසේ කෙනෙක් මේ බුද්ධ ශාසනයෙහි යම්කිසි ගුණධර්මයක් දියුණු කරන්නට උත්සාහවත් වෙනවා නම් ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඊළඟට භාවනා කරන්නට උත්සාහවත් වෙනවා නම් සෙසු ගුණධර්ම දියුණු කරන්නට උත්සාහවත් වෙනවා නම් ඒවා ඒ තැනැත්තාට ඒකාන්තයෙන්ම යහපත පිණිස පවතිනවා. සුගති සම්පත් ලබන්නටත් වගේම ධර්මාවබෝධයටත් ඒ කුසල ධර්මයන් උපනිශ්‍රය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට සම්‍යක් ප්‍රධානයි. එතකොට කිව සම්‍යක් ප්‍රධාන හතර පරමාර්ථ වශයෙන් එකක් වුණත් ඒවායි කෘත්‍ය
හැටියට හතරක් ලැබෙනවා කියලා. එතකොට වීරිය චෛතසිකය තමයි මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය වශයෙන් ආකාර හතරකට කටයුතු කරන්නේ. නූපන් අකුසල් නූපදනු පිණිස කරන වීරය. උපන් අකුසල් ප්‍රහාණය පිණිස කරන වීරය. නූපන් කුසල් ඉපදීම සඳහා කරන වීරය. උපන් කුසල් වල දියුණුව සඳහා කරන වීරය යන මොහු සම්‍යක් ප්‍රධාන සතර දෙනයයි. එතකොට ඔන්නෝ ආකාර හතරට තමයි මේ බුද්ධ ශාසන විෂයෙහි ගුණධර්ම දියුණු කරන කෙනෙකුට වීරය කරන්නට තිබෙන්නේ. එළඹ තිබෙන මොහොතින් ඔබ වර්තමාන භවයේහිද අනාගත භව පරම්පරාවෙහිද රූපාදී ආරම්මණයන් නිසා සත්ත්ව సంతානෙහි ඇතිවිය හැකි රාගාදී ක්ලේශයෝද ඒ කෙලෙසුන්ගේ බලවත් වීම නිසා පෙරලිය නිසා සත්වයාට කරන්නට සිදුවන ප්‍රාණඝාතාදී පාප ක්‍රියාවෝද නූපන් අකුසලයෝය. විදසුන් වඩා සෝවාන් ඵලයට නොපැමිණි සත්කාය දෘෂ්ටි අප්‍රහීන පුද්ගලයාට ඉදිරියට වර්තමාන භවයේදීද අනාගත භව පරම්පරාවේදීද අපායෝත්පත්තියට හේතුවන අප්‍රමාණ අකුසල කර්ම සිදුවිය හැකිය. සත්කාය දෘෂ්ටි අප්‍රහීන තැනැත්තා කවර තත්ත්වයක සිටියේද මතු පව් නොකිරීම පිළිබඳ ස්ථිර නියමයක් ඇතියකු නොවේ. කොට ඒක මේ පින්නතුන් අහල තිබෙනවා නේද? රතන සූත්‍රාදී දේශනාවලත් තිබෙන්නේ. සෝවාන් ඵලයට පත් තුනහම තමයි නේද පංචානන්තරීය පාප කර්ම වලින් මිදුන කෙනෙක් වෙන්නේ. සහ අන්න ශාස්ත්‍රූරයන් සෙවීම කියන මේ පව්කම් හය චචහ බිටානානි අභබ්බෝ කාතුන් කියලා කිව්වේ නේද? එතකොට ඔය කියන පව්කම් හය පංචානන්තරීය පාප කර්ම කියලා කියන්නේ මේ ලෝකේ යම් කෙනෙක් තින් වෙන්න පුළුවන් බලවත්ම අකුසල ධර්ම රාශියක් නේ. ඊළඟට විසදුඩු ගත්ත අංශාස්රුවික සරණ යාම කියන ඔය කරුණු හය සෝවන් ඵලයට පත් වුනහම තමයි අභව්‍ය තත්ත්වයට පත් වෙන්නේ. එතකොට පුහුදුන් තත්ත්වයේ ඉන්නවා නම් ඒ අය තුල ඔය කියන අකුසල ධර්මයන් නැතිවීමේ හැකියාව තිබෙනවා. ඉතින් සුදුසු අවස්ථාවලදී නේද කල්යාණ මිත්‍රයන් එහෙම ලැබිලා තිබෙන බුද්ධ ශාසනයන් ලැබිලා තිබෙන කාලවල ඇතැම් විට ඒ සඳහා හැකියාව නොයදුනත් අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න ලැබුණොත් නේද බුද්ධෝත්පාදයක් කියලත් නෑ. දැන් ඔය අජාසත්ත රජතුමා එහෙමත් කරානේ අනන්තරේ පාප කර්ම නේද? එතකොට ඒ වගේ මුහුදුන් තප්පේ ඉන්නවා කියලා කියන්නේ බොහොම අවදානම් තත්ත්වයක්. පංචානන්තරීය පාප කර්ම ආදී ඒ පව්කම් සිද්ධවන්නට පුළුවන්. එතකොට තමන්ට තමන්ගේ සදොරට ලැබෙන අරමුණු මුල් කරගෙන කලින් ඇති වෙලා නැති අකුසල ධර්මයන් ඒ තැනැත්තාට ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ මතු ඇති වෙන්නට පුළුවන් අකුසල ධර්මයන් ඇති නොවීම පිණිස කරන වීරයට තමයි කිව්වේ පළවෙනි එක නූපන් අකුසල් නූපදනු පිණිස කරන වීරය. එතකොට පෙර සාංසාරික ජීවිත වශයෙන් අරගත්තොතින් අපි දන්නේ නැහැ අපි කුමන කුමන විදිහේ අකුසල ධර්මයන් කරලා තියෙනවද කියලා. මේ බොහෝ විට බොහෝ අකුසල ධර්මයන් සිදු කරලා තියෙන්නට පුළුවන් සාංසාරික ජීවිත තුළදී. අදමහ සිල්වතකුව උග්‍රයෝගීකුව සිටින පෘථග්ජන පුද්ගලයා සමහර විට හිට පස්කම් සැප විදිමින් පවකම් කරන්නෙකු විය හැකිය. සිල්වතුකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දකු සිවුරු හැර ගියහොත් අන් වරදක් කරනු දුටහොත් ඇසුවහොත් අපේ බෞද්ධයෝ එයට කලබල වෙති. බුද්ධාගම අතහරින තරමට සිතති. සෑම පැවිද්දන්ටම ගරහා කරති. එය ආගම නොදැනීම නිසා වන කලබලයකි. පෘථග්ජනයෙකුට අනාගත සංසාරයේ තබා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුවද වරදින් මිදී වාසය කරන්නට ලදහොත් පුදුම විය යුක්ත එය. බැරිවීම පුදුමයක් නොවේ. එය පෘථග්ජන ස්වභාවයයි. පැවිදිව භාවනා කොට ධ්‍යානාභිඥා ලබා අහසින් ගමන් කරමින් සිටියා වූ ඇතැම් අය පවා ඒ සියල්ලෙන් පිරිහි නැවත ගිහි බවට පැමිණ තිබේ. එතකොට ඔන්න ධර්මය දැනගත්ත කෙනෙකුට ධර්මය ඉගෙන ගත්ත කෙනෙකුට
නේද? මේ දක්වපු විදිහට යම් කෙනෙක් අකුසල ධර්මයක් සිද්ධ කරනකොට පැවිදි කෙනෙක් වෙන්නට පුළුවන්, වෙන යම් කෙනෙක් වෙන්නට පුළුවන්. නේද? අකුසල ධර්මයක් සිද්ධ කරනවා නම් ඒ එච්චර පුදුම විය යුතු කාරණයක් නෙවෙයි කියලා ස්වාමින් වහන්සේ දක්වනවා. පොහුදුන් තත්වේහි ස්වභාවය නිසා. එතකොට ධ්‍යානවිඥා ලබාගෙන අහසින් ගමන් කරමින් හිටපු අය පවා කෙලෙස් වලට වසඟ වෙලා පව්කම් කරන්නට, අකුසල ධර්මයන් සිද්ධ කරන්නට යෙදුණු බව මෙහි කථාපුවතකින් දක්වනවා. අතීතේ රහතන් වහන්සේ කෙනෙකුගේ අතවැසි වූ අභිඥාලාභී සාමණේර නමක් විය. දිනක් රහතන් වහන්සේ මහත් ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වඳිනු දැක සාමණේර තෙමේ ස්වාමීනි මල් ලදහොත් පුදන්නහුදැයි ඇසීය. සාමණේර මෙපමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින අන් තැනක් නැත. මල් ලදහොත් මේ අසදෘශ චෛත්‍ය රාජානන් වහන්සේට කවරෙක් නොපුදාදැයි රහතන් වහන්සේ කීය. සාමණේරයෝ රහතන් වහන්සේට මදක් ඉවසන සේක්වායි කියා ධ්‍යානයට සමවැදී අහසින් හිමාල වනයට ගොස් මනාසුවඳින් හා පැහැයෙන් යුක්ත වූ මල් නිලා පෙරහන් කඩේහි පුරවා මහසෑය පැදකුණු කරන මහරහතන් වහන්සේ මහසෑයේ දකුණු දිග සිට බස්නාහිර දිගට යන්නටද කලින් ගෙන උත් පිළිගැන්වූ තෙරුන් වහන්සේ සාමණේරේ මල් ඉතා මද නොවේදැයි කීය. ස්වාමීනි, බුදුගුණ මෙනෙහි කරමින් පුදන සේක්වායි සාමණේරයෝ කීය. රහතන් වහන්සේ මුදුන් වේදිකාවට නැග සෑය වටා මල් පිදූහ. වේදිකාව මලින් පිරිම, එහෙත් පෙරහන් සිස් නොවිය. දෙවන තුන්වර වේදිකාවලද මල් පිදූහ, ඒවාද පිරිණි. පෙරහනේ තවත් මල් තිබිණි. තෙරුන් වහන්සේ සෑමලුවෙහි මල් විසුරුවන්නට පටන් ගත්ත, ඒද පිරිණි. පෙරහන සිස් නොවිය. සාමණේරය මල් අවසන් නොවන්නේයි රහතන් වහන්සේ කීහ. ස්වාමීනි, පෙරහනෙහි මුව යටිකුරු කොට සලනු මැනවයි සාමණේරයෝ කීහ. එසේ කළ කල්හි පෙරහන සිස් විය. රහතන් වහන්සේ පෙරහන සාමණේරයන්ට දී වැලිමලුවට බැස ඇත්පවුර වටා පැදකුණු කොට වැඳ පෙරලා වඩිනසේ. සාමණේරයන්ට මේ ඉර්දිය රැකගත හැකි වේදයි බලනාසේ නොහැකි වන බව දැක සාමණේරය දැන් තොපි මහා තෙපි මහා ඉර්දි ඇත්තාහුය. මතු කාලයෙහි තොපට මේ ඉර්දිහෙන් පිරිහි කණ ගැහැණියක් පිස දෙන කැඳබී ජීවත් වන්නට සිදුවන්නේ වදාළහ. එසේ වදාළ කල්හිද සාමණේර තෙමේ තෙරුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන මගඵල ලැබීමට උත්සාහ නොකළේය. පසු කාලයේදී ඒ සාමණේර නම අහසින් යනුයේ විලෙක ගී ගයමින් මල් නෙලන කතකගේ හඬ අසා රාගේ ඇවිස්සී ධානයෙන් පිරිහි සිවුරු හැර ඇහා වාසය කරන්නට පටන් ගත්තේය. ඔහු ජීවත් වූයේ රෙදි විවීමෙන්. දිනක් ඔහුගේ බිරිඳ ඉතා දවල් වී රෙදි වියන තැනට ආහාර ගෙන ආවාය. හේ කිපී භාර්යාවට සැරකළේය. එකල්හි බිරිඳ කියන්නේ අන් ගෙවල සහල් දර දුරු මිරිස් ආදී ඇත්තේය. අඩුපාඩු දේ ගෙනවිත් දෙන අයද ඇතහ. අපගේ ගෙදර සේවකයෙක්ද නැත. ගෙදර ඇති නැති දේ ගැනද ඔබ නොදන්නේ. ඔබ නිකම්ම සැර කරන්න පමණක් දන්නේය. බත කන කනු කැමති නම් කන්න, නොකනු කැමති නම් නිකම් සිටින්නේ කියවා. එයින් හේ වඩාත් කිපි නූල් ලොතන දණ්ඩක් ගෙන භාර්යාව දෙසට දමා ගෙසීය. එය කොනක් හුල් දණ්ඩකි. ඒ හුල වැදී භාර්යාවගේ ඇසක් අන්ධවිය. ඔහුට රහතන් වහන්සේගේ අනුශාසනය සිහි වූයේ එවිටය. එදා රහතන් වහන්සේ අනාවැකිය පැවසූ අවස්ථාවෙහි උන්වහන්සේගෙන් කමඨහන් විචාරා උත්සාහ කළේ නම් මේ සාමණේරයා හට මගඵල ලබා පව් නොකිරීම නියත පුද්ගලයෙකු වන්නට තිබිණි. ඔහුට මේ පිරිහීම වූයේ එයට වීර්ය නොකළ දැවින්. ඒ නමට මෙන් පෘථග්ජන කාහට වුවද එය එසේ විය හැකිය. එබැවින් පෘථග්ජන භාවයෙන් නොමිදී මම මහ උපාසකයෙක, උගතෙක, හික්මුණ කෙනෙක, පැවිද්දක, ආරණ්‍යකයෙක, පිණ්ඩපාතිකයෙක, ධ්‍යානලාභියෙක,
මහල්ලෙක කියා මතු කෙලෙස් ඇති නොවීම ගැන, මතු පව් නොකිරීම ගැන විශ්වාසය තබා නොසිටිය යුතුය. සතිපට්ඨානයන් වඩා යටත් පිරිසෙන් සෝවාන් මගටවත් පැමිණීමට වීරිය කළ යුතුය. ඒ නූපන් පාපයන් ඇති නොවීම සඳහා කරන වීරිය. එතකොට මේ කතා පුවතින් අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉත අපේ චිත්තසංතාන තුළ මේ රාගාදී කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය. එතකොට මේ සාමණේර ස්වාමින් වහන්සේ බොහොම ඍද්ධි සම්පන්න කෙනෙක්. ඉත රහතන් වහන්සේට මල් පූජා කරන්නට හිමාල වනයේට ගිහිල්ලා මල් ගෙනල්ලා ඍද්ධි බලයෙන් මල් ගෙනල්ලා දුන්නා. එතකොට මේ විදිහේ ඍද්ධි සම්පන්න සාමණේර ස්වාමින් වහන්සේට අවසානයේදී නේද මොකද වුණේ? ඒ රහතන් වහන්සේ පැවසූ විදිහට ඇහැක් පෙනෙන්නේ නැති කාන්තාවක් එමෙතන් භාර්යාවක් සමග අවසානයේදී ජීවත් වෙන්නට සිද්ධ වුණා. එතකොට ඒ විදිහේ ස්වභාවයක් තමයි පුහුදුන් අය තුළ තිබෙන්නේ. ධ්‍යාන ලබාගෙන ඉහළ තත්ත්වයන් වලට ගිහිල්ල හිටියත් පෘථග්ජන භාවයෙන් මිදෙලා නැත්නම් ඒ අය අතින් බොහෝ පව්කම් සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ඒ විදිහේ මතු නේද පෘථග්ජන භාවය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලත් කතා කරපු විදිහට මතු ඕනෑම අකුසල ධර්මයක් වෙන්නට පුළුවන්. එතකොට මේ පළමු සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන්ගෙන් පළමුවට කිව්වේ ඒ විදිහට ඉපදිලා නැති මේ දක්වා ඇති වෙලා නැති අකුසල ධර්මයන් නැවත නූපදන විදිහට කටයුතු කරන්නට අවශ්‍ය කරන වීරය සම්පාදනය කර ගැනීම. මුලක් නැත්තා වූ මේ සසර ඉතා දික් බැවින් කවරකු ගැන කතා කළත් ඔහු අතින් අතීතයේ සිදු වී තිබෙන පව් මෙතෙකයි ප්‍රමාණ කළ හැකි නොවේ. මොහු අතීත සංසාරයේ අසවල් පාපය කර නැතැයි කියාද කිසිවකු ගැන නොකිය හැකිය. එක් එක් අයකු විසින් අතීතයේ කර තිබෙන ඒ පෞරාශයෙන් එක්තරා කොටසක් විපාක දී අවසන් වීමෙන් ගෙවී තිබේ. එක්තරා කොටසක් විපාක දෙන කාලයේ ඉක්මීමෙන් අහෝසි වී තිබේ. මෙතෙක් විපාක නොදුන්නා වූද කාලයේ ඉක්මීමෙන් අවිපාක භාවයට නොපැමිණියා වූද අනාගතයේ විපාක දාණයට තැනක් එනතුරු අවස්ථාව එනතුරු බලා සිටින්නා වූ විශාල අකුසල කර්ම රාශියක් ද ඇත්තේය. අනාගතයේ කිසිම අකුසල කර්මයක් නොකළත් එක් අයෙකුට ඇත්තා වූ අතීත ඒ අතීත අකුසල කර්ම රාශියම ඒ පුද්ගලයා අනන්ත වාරයක් නරකයට පැමිණවීමට, ප්‍රේතත්වයට පැමිණවීමට, තිරස්චීනත්වයට පැමිණවීමට ප්‍රමාණවත්ය. එතකොට ඒ කාරණය බොහොම හිතන්නට වටින කාරණයක් නේද? එතකොට පෙර සාංසාරික ජීවිතවලදී පුහුදුන් සත්වයා මේ පව්කම් කරලා නැහැයි කියලා කියන්න බැරි තරමට අකුසල ධර්මයන් සිද්ධ කරගෙන තිබෙනවා. එතකොට ඒ අයට මෙහි සඳහන් කරපු විදිහට නේද මතු අකුසල ධර්මයන් නොකලා අතීතයේ කරලා තිබෙන අකුසල ධර්මයන් වල තත්ත්වය අනුව බොහෝ වාරවල සතරපාදී දුක් ඇති ස්ථානවල උත්පත්ති ලබන්නට පුළුවන්කම තිබෙනවා කියලා ප්‍රකාශ කළා. එතකොට පොහුදුන් තත්වය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලත් කියපු විදිහට නේද පොහුදුන් මට්ටමේ ඉන්නකොට අකුසල ධර්මයන් වෙන්නට තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. එබැවින් මේ අතීත අකුසල ස්කන්ධය ප්‍රහාණය නොකොට නැතිකර නොගෙන විසීම ඉතා භයානකය. ඒ නැතිකර ගැනීමට කිනම් පරිත්‍යාගයක් කොට වුවද උත්සාහ කළ යුතුය. අතීත වූ අපායගාමිනී කර්මයන්ට සත්වයා අපායට පැමිණි විය හැකි වන්නේ ඔහු තුළ සක්කාය දෘෂ්ටිය පවත්නා තෙක් පමණකි. සක්කාය දෘෂ්ටියගේ අනුත්පාද නිරෝධය අනුව අපායගාමිනී කර්මයෝද ක්ෂය වෙති. සසර සැරිසරණ සත්වයාට ඇත්තා වූ මහා භය නම් අපාය භය. නැතිනම් සසර එතරම් නපුරු නොවේ. සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කළ සෝවාන් පුද්ගලයාට ඒ නපුර නැත්තේය. ඔහුට ඉදිරියට ඇත්තේ මනුෂ්‍ය දේව බ්‍රහ්ම සංඛ්‍යාත සුගති බව පමණකි. අපායගාමිනී කර්ම පවත්නේ සක්කාය දෘෂ්ටිය එල්බගෙනය. ඒ සත්කාය දෘෂ්ටිය නැසීමට කළ යුතු දේ සතිපට්ඨාන භාවනාවය.
සක්කාය දෘෂ්ටිය නැතිකර ගැනීම සඳහා සෝවාන් ඵලයට පැමිණීම සඳහා සතිපට්ඨාන භාවනාව සඳහා කරන උත්සාහය නූපන් පාපයන් ඇති නොවීම පිණිස කරන උත්සාහයද උපන් පාපයන් නැති කිරීම සඳහා කරන උත්සාහයද වේ. නූපන් පාපයන් ඇතිවන්නට නොදීමටත් උපන් පාපයන් නැති කිරීමටත් සතිපට්ඨාන භාවනාව හැර අන් කළ යුත්තක් නැත. එතකොට උපන් අකුසල් කියලා කිව්වහම නේද අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සාංසාරික ජීවිත අරගෙන බැලුවහම වෙන්නට පුළුවන් සියලුම අකුසල ධර්මයන් ඒ ඒ අය පුහුදුන් තත්ත්වයේ ඉන්න අතින් වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ නිසා නූපන් අකුසල් නූපදවා ගන්නට ඒ වගේම උපන් අකුසල් දුරු කරගන්නට කියන මේ දෙකටම වීර්ය සිද්ධ වෙනවා, වීර්ය කිරීම සිද්ධ වෙනවා යම් කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරගන්නට උත්සාහ කිරීමේදී. ඉතින් ඒ සඳහාපට කරන්නට තිබෙන්නේ මේ සතිපට්ඨාන භාවනාව. නේද මේ බෝධිපාක්ෂික ධර්ම අතර සතිපට්ඨාන භාවනාව දියුණු කිරීම තමයි කරන්නට තිබෙන්නේ. ඒ සසර උත්පත්ති ලැබීම ආදී අකුසල ධර්මයන් සිද්ධ කිරීමෙන් ඉවත් වෙන්නට. එතකොට මේක කිව්වන්නේ ද සක්කාය දෘෂ්ටිය තියෙනකන් තමයි අපාය බීජය තිබෙන්නේ. එතකොට සක්කාය දෘෂ්ටිය දුරු වීම සිද්ධ වෙන්නේ සෝවාන් මාර්ගඵලයට පත්වීමේදී. ඉතින් එතන ඒ තත්වයට පත්වීමට වීර්ය කිරීමෙන් උපන් පාපයන් දුරු කරගන්නටත් නූපන් පාපයන් ඇති නොවීමටත් වීර්ය කළා වෙනවා ඒ සඳහා උත්සාහවත් වීමෙන්. ප්‍රථම ද්විතීය සම්‍යක් ප්‍රධාන දෙක වර්තමාන භවයාගේ වශයෙන් කියතොත් මෙසේය. වර්තමාන භවෙහි තමාගේ సంతානේ පරිඋත්ථාන වශයෙන් එතෙක් නූපන්නා වූ ක්ලේශයෝ ද තමා අතින් එතෙක් සිදු නො වූ ප්‍රාණඝාතාදී ප්‍රාපකියාවෝද අනුත්පන්න පාපයෝය. අනුෂය වශයෙන් පවත්නා ක්ලේශයන් ඇතිත නැත්තාගේ సంతානෙහි ඒවාට කවර අවස්ථාවක වුවද නැග එන්නට ඉඩ ඇත්තේ. කෙලෙස් සහිත තැනැත්තා අතින් පවුකම්ද සිදුවිය හැකිය. මම ඒ ක්ලේශයන් ප්‍රහාණය කොට සිටින්නෙමි සිටින්නෙම් නොවෙමි. කෙලෙස් සහිතව විසුව හොත් මේ භවයෙහි පාපයෙන් වැළකුණත් අනාගත භවවලදී නොවැළකිය හැකිය. මා විසින් මෙතැන් පටන් නිවනට පැමිණෙන තෙක් ඒ අනුත්පන්න පාපයන් මාගේ సంతානෙ ඇති නොවනු පිණිස ක්‍රියා කළ යුතුයයි සලකා අනුත්පන්න පාපයන් නූපදනා පිණිස සීලපූර්ණෙහිද සතිපට්ඨාන භාවනාවෙහිද යෙදීම් වශයෙන් පවත්වන්නා වූ බලවත් වීර්ය නූපන් අකුසලයන් නූපදනා පිණිස පවත්වන වීර්ය වූ ප්‍රථම සම්‍යක් ප්‍රධානය. එතකොට අපේ පොහුදුන් සෙත් සතන් තුළ කෙලෙස් ධර්ම එද පවතින ආකාර කිහිපයක් තියෙනවානේ. අනුස වශයෙන් තිබෙනවා, පරිඋත්ථාන තිබෙනවා, ඊළඟට වීතික්කම කියලා කොටස් තුනකට තමයි දක්වලා තියෙන්නේ. එතකොට අනුෂය කියලා කියන්නේ නේද නිදිගත් එහෙම නැත්නම් යටපත් වෙලා තිබෙන ස්වභාවය. එතකොට සුදුසු අරමුණු එළඹුණාම මේ කෙලෙස් ධර්ම ඉස්මතු වෙන්නට පුළුවන් නේද? පරිඋත්ථාන කියලා කිව්වේ ඒක. ඊළඟට වීතික්කම කියලා කිව්වේ කයින් වචනින් ඒවා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ප්‍රාණඝාත ආදී වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නට ඉදිරිපත් වෙන්නට පුළුවන්. එතකොට මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්නට වීර්ය කළ යුතු වෙනවා. වර්තමාන භවයේහි අතීතේහි තමාගේ సంతානේ පරිඋත්ථාන භාවයට පැමිණියා වූ ක්ලේශයෝ ද ඒ ක්ලේශයන් නිසා කරන්නට සිදු ප්‍රාණඝාතාදී පාපයෝද උත්පන්න පාපයෝය. මාගේ సంతානේ මේ පාපයන්ට මතුමතුවටත් මෙසේ ඇතිවන්නට ඉඩ දුනොත් මට අපායෙන් මිදීමටද නොවන්නේ සසර දුකින් මිදීමක්ද නොවන්නේ. මේ පාපයන් මාගේ సంతානේ නැවත නැවත ඇතිවන්නේ අනුශයිත ක්ලේශයන් නිසාය. මතු ඒ පව් මාගේ సంతානේ ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. සලකා ඒ අනුශයිත ක්ලේශයන් සහමුලින් උපුටාලීම පිණිස ශීලපූර්ණෙහිද සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහිද නොපසුබස්නා වූද
බලාපොරොත්තු මුදුන්පත් වන තුරු නොනවත්වන්නා වූ බලවත් වීරිය උපන් පාපයන් ප්‍රහාණය කිරීම පිණිස වීරිය උද්දවන සම්‍යක් ප්‍රධානය. මේ සම්‍යක් ප්‍රධාන කතාවෙහි කුසල විභාගය සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවගේ වශයෙන්ද සීල විසුද්ධියාදී සප්ත විසුද්ධීන්ගේ වශයෙන්ද විස්තර කළ යුතුය. ඒවායේ අනුත්පන්නෝත්පන්න විභාගය වර්තමාන භවයාගේ වශයෙන්ද සංසාර යාගේ වශයෙන්ද විස්තර කළ හැකිය. සීලයද ලෞකික සීල ලෝකෝත්තර සීල වශයෙන් දෙවදෑරුම් වේ. පෘථග්ජන පුද්ගලයා හට වර්තමාන භවයාගේ වශයෙන් කියතත් සංසාරයාගේ වශයෙන් කියතත් ලෝකෝත්තර ශීලයේ නූපන් ශීලයක්මය. පංචශීල අෂ්ටාංග ශීල දසශීල සාමණේර උපසම්පදා ශීල යන මේවා ලෞකික ශීලයෝය. සංසාරයේ අතිදීර්ඝ බැවින් අතීත සංසාරයාගේ වශයෙන් කියතොත් සෑම සත්වයෙකුටම ඒ ලෞකික ශීල උත්පන්න කුසලයන් හැටියට කියලුතුය. වර්තමාන භවයාගේ වශයෙන් කියතොත් එතෙක් කිසි ශීලයක නොපිහිටි තැනැත්තා හට සකල ශීලයෝම අනුත්පන්න කුසලයෝය. පංචශීලෙහි පිහිටි තැනැත්තා හට ඒ උත්පන්න කුසලය වේ. ඉතිරි ශීලයෝ අනුත්පන්න ශීලයෝය. අෂ්ටාංග ශීලෙහි පිහිටි තැනැත්තා හට පංචශීලයේද අෂ්ටාංග ශීලයේද අෂ්ටාංග ශීලයේද ඇතිබැවින් පංචශීල අෂ්ටාංග ශීල දෙක උත්පන්න කුසලයෝය. ඉතිරි ශීලයෝ අනුත්පන්න ශීලයෝය. පංචශීලාදී සකල ශීලයෝ උපසම්පදා ශීලය තුළ ඇත්තා. එබැවින් උපසම්පදා ශීලයේ පිහිටි තැනැත්තා හට සකල ලෞකික ශීලයෝම උත්පන්න කුසලයෝ වෙති. ලෝකෝත්තර මාර්ගයට අයත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍රය ලෝකෝත්තර ශීලය. ලෞකික ශීලෙහි ස්ථිරත්වයක් නැත. හොඳ හපනෙකුට වුවද එය පැවැත්විය හැකි එක් භවයකදී පමණකි. ඒ දෙවන භවයට නොයන්නේය. ලෝකෝත්තර සීලය නිවනට පැමිණීම තෙක් ස්ථිරව පවත්නේය. ලෝකෝත්තර සීලෙහි පිහිටි තැනැත්තා මතු කිසි කලෙක කොහි උපන්නත් දුස්සීලයෙක් නොවන්නේය. ලෝකෝත්තර මාර්ගෙහි වූ සම්මා වාචාවෙන් වාග් දුෂ්චරිතයන්ට හේතුවන ක්ලේශයන් හා වාග් දුෂ්චරිතයෝ මතු ඒ సంతානී නූපදනා පරිදි ප්‍රහාණය කරනු ලැබේ. සම්මා කම්මන්ත මාර්ගාංගයෙන් කාය දුෂ්චරිතයට හේතුවන ක්ලේශයන් හා කාය දුෂ්චරිතයෝ මතු නූපදනා පරිදි ප්‍රහාණය කරනු ලැබේ. සම්මා ආජීව මාර්ගාංගයෙන් මිත්‍යා ජීවයට හේතුවන ක්ලේශයන් හා දිවි පැවැත්ම සඳහා කරන අකුසල කාය වාක් කර්මය මතු ඒ సంతානෙහි නූපදනා පරිදි ප්‍රහාණය කරනු ලැබේ. එතකොට ලෝකෝත්තරත්වයේදී ඒ ක්ලේශයන් ප්‍රහාණය වෙන ආකාරය දැක්වේ. සමාධියද ලෞකිකය ලෝකෝත්තරයයි දෙවදෑරුම් වේ. එයින් ලෞකික සමාධිය කාමාවචර සමාධිය, රූපාවචර සමාධිය, අරූපාවචර සමාධියයි තෙවදෑරුම් වේ. පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි වශයෙන්ද සමාධිය තෙවදෑරුම් වේ. පරිකර්ම යනු යම්කිසි භාවනාවක යෙදෙන්නට ආදීහි ඇතිවන සමාධියයි. උපචාර සමාධිය යනු රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සමාධීන්ට ආසන්න වූ බලවත් සමාධියයි. පරිකර්ම උපචාර සමාධි දෙක කාමාවචර සමාධිය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සමාධීහු අර්පණා සමාධී නම්මෙති. පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර සමාධිය අනුත්පන්න සමාධියකි. අතීත සංසාරයාගේ වශයෙන් කියතොත් අතිදීර්ඝ වූ මේ සංසාරයේහි අසවලා අසවල් සමාධි උපදවා නැතැයි කිය හැකි ලෞකික සමාධියක් නැත්තේ. කල්ප විනාශයේදී සත්වයෝ ධ්‍යාන උපදවා රූපාරූප බ්‍රහ්මලෝකවලට ඉති. එබැවින් සකල ලෞකික සමාධීහුම අතීත සංසාරයාගේ වශයෙන් කියන කල්හි සකල සත්වයන්ට උත්පන්න සමාධි හැටියට කිය යුත්තා. වර්තමාන භවයාගේ වශයෙන් කියතොත් කිසිම භාවනාවකට නොබට පුද්ගලයා හට සකල සමාධී කුසලයෝ අනුපන්න කුසලය. ආනාපාන භාවනාදී භාවනාවක් කරන තැන තාට පරිකර්ම සමාධිය උත්පන්න කුසලයකි. උපචාර සමාධ්‍යාදීහු අනුපන්න සමාධියකි.
උපචාර සමාධිය ලැබුවහුට පරිකර්ම උපචාර සමාධි දෙක උත්පන්න කුසලයෝය. අර්පණා සමාධිය අනුත්පන්න කුසලයේ. අර්පණා සමාධිය ධානයන්ගේ වශයෙන් බහු ප්‍රභේද වේ. ඒවායේ උත්පන්න අනුත්පන්න විභාගයේද සැලකිය යුතුය. යෝච සම්මා වායාමෝ යාච සම්මා සති. යෝච සම්මා සමාධි ඉමේ ධම්මා සමාධික්කන්දේ සංගහිතා. යනුවෙන් සමාධිස්කන්දේ සංග්‍රහවන බව වදාළහ. සම්මා යනුවෙන් සමාධිස්කන්දේ සංග්‍රහවන බව වදාළ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ලෝකෝත්තර මාර්ගාංගයෝ තිදෙන ලෝකෝත්තර සමාධිය. ඒද පටමජ්ජහන ලෝකෝත්තර සමාධිය. ဒုတိယဈာන ලෝකෝත්තර සමාධිය, තတိယဈာන ලෝකෝත්තර සමාධිය, චතුත්ථဈာන ලෝකෝත්තර සමාධිය, පංචමධ්‍යဈာන ලෝකෝත්තර සමාධිය යන ක්‍රමයෙන් පංච ප්‍රකාර වේ. ප්‍රඥාවද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වේ. ලෞකික ප්‍රඥාවෙහි ප්‍රභේද බොහෝය. කම්පල දන්නා නුවණ, පියවියසට නොපෙනෙන දෑ දක්නා වූ දිබ්බ චක්කු නම් වූ නුවණ, පියේ කනට නොඇසෙන දෑ ඇසිය හැකි දිබ්බ සෝත නම් නුවණ, අනුන්ගේ සිත් දන්නා නුවණ, තමන්ගේ අතීත ජාති පිළිවෙත් දන්නා නුවණ, අතීතනාගත දෙක දක්නා නුවණ, මරණින් මතු සත්‍යයන් උපදින තැන දන්නා නුවණ, ස්කන්ධහදී ධර්ම විභාග දන්නා නුවණ, ස්කන්ධහදී ධර්මයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ දන්නා නුවණ යන ආදී ලෞකික ප්‍රඥාවෝය. සප්තවිසුද්ධීන්ගේ ගෙන් සීලවිසුද්ධිය ත්‍රිශික්ෂාවෙන් සීල ශික්ෂාවටද, චිත්තවිසුද්ධිය සමාධි ශික්ෂාවටද, ඉතිරි විසුද්ධි පස ප්‍රඥා ශික්ෂාවට ඇත්තේ. ඒවා දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි යන මේ සතර ලෞකිකයේ ඔය ඥාන දර්ශන විසුද්ධිය ලෝකෝත්තරය. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන ලෝකෝත්තර මාර්ගයන් ඇත්තා වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන මාර්ගාංග ධර්මවල ලෝකෝත්තර ප්‍රඥාවය. අතීත සංසාරයාගේ වශයෙන් කියතොත් මේ සත්වයන්ට ලෞකික ප්‍රඥාවන්ගෙන් බොහෝවක්ම උපන් කුසලයන් හැටියට කියවිතය. පෙර බුදු සසුන් වලදී විදසුන් වඩා දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධීන් උපදවා ඇති අයට ඒවාද උත්පන්න කුසලයෝ ඇති. අතීත ජාතිවලදී ඒවා නොවැඩුවන්ට ඒවා අනුත්පන්න කුසලයෝය. වර්තමාන භවයාගේ වශයෙන් කියත හොත් කිසි ප්‍රඥාමය කුසලයක් නූපද වූ තැනැත්තාට සකල ප්‍රඥාමය කුසලයෝම අනුත්පන්නයෝය. යමකු විසින් යම් යම් ප්‍රඥාවක් උපදවන ලදද ඒ ඒ අයට ඒවා උත්පන්න කුසලයෝය. සෙස්සෝ අනුත්පන්න කුසලයෝය. ලෝකෝත්තර කුසල ප්‍රඥාව පෘථග්ජන සැමටම අනුත්පන්න කුසලයකි. නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩිවීම යන මේ දෙකෙස සිදු කිරීමෙන්, නූපන් අකුසල් නූපදවීමේ, උපන් අකුසල් ප්‍රහාණය කිරීම යන මේ දෙකෙසද සිදුවේ. ඒ දෙකෙස සිදුවීම් සිදුකිරීම් වශයෙන් කළ යුතු අනෙකක් නැත. ලෝභාදී ක්ලේශයන්ගේ අවස්ථා තුනක් ඇත්තේ අනුෂ්‍ය අවස්ථාව, පරිුට්ටාන අවස්ථාව, ව්‍යතික්‍රමණ අවස්ථාව යන මෝහු ක්ලේශයන්ගේ අවස්ථාව වේ. අනුෂ්‍ය අවස්ථාව යන උත්පාදාදී අවස්ථා තුනට පැමිණීම වශයෙන් නැගී නොසිට එක් කරුණක් ඇති වූහොත් නැගී ආ හැකි සැටියට අප්‍රහීන භාවයෙන් පවත්න අවස්ථාවය. ලෝකෝත්තර මාර්ගයෙන් මතුනූපදනා පරිදි කෙලෙස් පහන් නොකළ කෙනෙකු වුවහොත් ඔහු කොතෙක් සිල්වතෙකු වුවත්, උග්‍ර තපස් ඇතියෙකු වුවත්, ධ්‍යාන ලබා අහසින් යන කෙනෙකු වුවත්, අනුෂය අවස්ථාවේ සිටින ක්ලේශයෝ ඔහු කෙරෙහි ඇත්තා. නිදා සිටින්නා වූ ක්ලේශයන්ගෙන් චිත්ත සන්තානයට නැග නැග ඒම ක්ලේශයන්ගේ දැඟලීම කුසල ධර්මයන් බොහෝකොට පුරුදු කරන්නවුන්ට මදය. ඒවායේ නැගීමට හේතුවන අරමුණු ලැබද කුසලයන් වඩන්නන්ගේ සන්තානවල නොයෙක් විට ඒවා නොනැගීද සිටිති. ඉන්ද්‍රිය දමනයක් නැති කුසල ධර්ම වැඩීමක් නැති තැනැත්තාගේ සන්තානවල ඒවා ලබන ලබන විෂභාගාරම්මණයක් පාසාම නැගී ඇති. එබඳු පුද්ගලයන්ගේ සිත් කෙලෙසුන්ට කෙලිමඩුලකි, කෙලිමඩුවකි.
විෂභාගාරම්මණයන් ලැබ චිත්තසන්තානී උප්පාදාදී ක්ෂණත්‍රයට පැමිණීම් වශයෙන් කෙලෙසුන්ගේ නැගී සිටීම නැගී සිටින අවස්ථාවට පරිුත්තාන අවස්ථාවය කියනු ලැබේ. පරිුත්තාන අවස්ථාවට පැමිණි ක්ලේශය සමහර විට අන්‍ය පාප කර්මයක් සිදු නොකොට සංසිඳී යයි. සමහර අවස්ථාවකදී පරිුත්තාන මාත්‍රයෙන් නොනැවතී ප්‍රාණඝාතාදී පාප ක්‍රියාද කොට පුද්ගලයා දුසිල් බවට පමුණුවයි. පරිුත්තාන අවස්ථාවට පැමිණීම මාත්‍රයෙන් නොනැවතී නොබ්බටද ගොස් ප්‍රාණඝාතාදී ක්‍රියා සිදු කරන්නා වූ ක්ලේශයන්ගේ අවස්ථා වෙතික්‍රාමන අවස්ථාවය. එතකොට ක්ලේශයන්ගේ ස්වභාවය පිළිබඳව තමයි ඒ කරුණු කතා කරේ. එතකොට අනුශය වශයෙන් තිබෙනවා පරිඋත්ථාන තත්ත්වයට පැමිණෙනවා, ඊළඟට වීතික්කමනය කියලා කියපු සීල බෙහෙදයට ප්‍රාණඝාතාදී අකුසල් දක්වා පැමිණීම. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණු ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් කරුණු කාරණා බෙදලා සාකච්ඡා වුණා. දැන් සීල සමාධි ප්‍රඥා යන තුනෙහි සීල ශික්ෂාවෙන් ක්ලේශයන්ගේ වෙතික්‍රමන ප්‍රහාණය කරම් ලැබේ. ලෞකික සමාධියෙන් ක්ලේශයන්ගේ පරිඋත්ථාන ප්‍රහාණය කරනු ලැබේ. ලෞකික ප්‍රඥාවෙන් ක්ලේශයන්ගේ පරිඋත්ථාන විතික්‍රමන දෙකම ප්‍රහාණය කරනු ලැබේ. ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා තුනෙන් ක්ලේශයන්ගේ අනුශය ප්‍රහාණය කරනු ලැබේ. අනුශය ප්‍රහාණයට ලෞකික සීල සමාධි ප්‍රඥාව නොසමත් විති. එතකොට ක්ලේශ ප්‍රහාණය නේද? සීල සමාධි ප්‍රඥා තුළින් ඒ ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වෙන ආකාරය තමයි කතා කළේ. එතකොට සීල ශික්ෂාවෙන් විතික්‍රමණය නේද, ප්‍රාණඝාතයෙන් වැළකීම, ඊළඟට කාමමිත්‍යාචාරාදීන් වැළකීම ආදී ඒ කය වචනෙන් සිද්ධ වෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම, නැත්නම් ඒවෙන් වැළකීම තමයි සීල ශික්ෂාව තුළින් කෙලෙස් ධර්මයන් එහෙම නැත්නම් අකුසල ධර්මයන් දුරු කිරීම සිද්ධ වන්නේ. එතකොට ඒක නැවත වෙන්නට පුළුවන් අවස්ථාවක්. ඊළඟට ලෞකික සමාධියෙන් ක්ලේශයන් පරිඋත්ථානය ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ මේ ධ්‍යාන ලබල තියෙනකොට මේ පිනතුන දන්නවනේ නේද, නීවරණ ධර්ම යටපත් වෙලා තිබෙනවනේ. එතකොට ඒකට තමයි පරිඋත්ථාන ප්‍රහාණය කියලා කිව්වේ. එතකොට ලෞකික ප්‍රඥාවෙන් ක්ලේශයන්ගේ පරිඋත්ථාන වෙතික්‍රම දෙකම ප්‍රහාණය කරනු ලැබේ. එතකොට ධ්‍යාන ලබාගෙන ඉන්න කෙනෙකුට සීල ආරක්ෂා කරගන්නට, ඒ වගේම කෙලෙස් නැගීම නවත්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා තුනින් තමයි ක්ලේශයන් අනුශය ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එතකොට ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා කියලා අපි ඉස්සෙල්ලා බෙදලා කතා කරා. ලෝකෝත්තර එනතම් මාර්ග සිත්වල ඒ පහළ වෙන චෛතසික ධර්ම, එහෙම නැත්නම් ඒ මාර්ගාංග අටින් තමයි අනුශය ප්‍රහාණය සිද්ධ කරන්නේ. ඒ කියේ කෙලෙස් මතු නැවත මේ නැගී නොයන පරිදි ප්‍රහාණය සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ ලෞකික සීල සමාධි ප්‍රඥාවෙන්. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් මේ සෝරි ලෞකික නෙවෙයි ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන්. එහෙම නැත්නම් මාර්ග සිත්වල යෙදෙන මාර්ග අංග තුළින් තමයි ක්ලේශයන් ඔය කියපු අනුශය ප්‍රහාණය සිද්ධ කරන්න පුළුවන්. අනුශය කෙලෙස් ප්‍රහාණය කරා කියලා කියන්නේ පරිඋත්ථානයට එහෙම නැත්නම් නැගලා එන්නට අවස්ථාවක් නැති වෙනවා, සහ වීතික්‍රමණය එහෙම නැත්නම් සීල බිඳීම ආදියට සිද්ධ වෙන්නට අවස්ථාවක් නැති වෙනකොට ওই විදිහට තමයි වීර්ය සිද්ධ කිරීමෙන් මතු කෙලෙස් ඇති නොවන විදිහට මේ ධර්මාවබෝධය ආදී සිද්ධ කරගන්නට මේ කියපු සතර සම්‍යක් ප්‍රධාන වීර්යෙන් පළමුවෙනි වීර්ය දෙක භාවිතයෙන් සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. උපන් කුසල ධර්මයන්ගේ වැඩිම සිදු කළ යුත්තේ මෙසේ සීලෙන් ක්ලේශයන්ගේ වෙතික්‍රමන ප්‍රහාණය කරනු ලැබේ.
යැයි කීයේවී. නමුත් සෑම සීලයක්ම සෑම ව්‍යතික්‍රමණයක්ම ප්‍රහාණය කිරීමට පොහොසත් නොවේ. මද ජලය මහත් වූ ගින්නට පැමිණ එය නිවීමට සමත් නොවී නැසෙන්නාක් මෙන්. දුබල වූ සීල අධ්‍යාශය බලවත් ක්ලේශයාගේ ව්‍යතික්‍රමණය වළක්වන්නට සමත් නොවී ක්ලේශය නිසා එයම නැසෙන්නේ. දුබල සීල අධ්‍යාශය නසා බලවත් ක්ලේශය ව්‍යතික්‍රමණ අවස්ථාවට පැමිණි. එයින් පුද්ගලයා දුස්සීල වේ. සිල් රැකීම නිසා වන පීඩාවලින් මේ ශරීරයේ සමත් නහර ටිකක් ඇට ටිකක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. ලේ මස් වියලී යතොත් වියලී වේවා. කුමක් සිදුවත් සීලය නොබිඳිමි යන බලවත් වීර්යෙන් යුක්ත සීලාධ්‍යාශය කෙනෙකු කෙලෙසුන්ට නොබිඳිය හැකිය. නොපැරදිවිය හැකිය. ක්ලේශයන් විසින් නොපැරදිවිය හැකි වන පරිදි සීලාධ්‍යාශය බලවත් වීර්යෙන් යුක්ත කර ගැනීම උපන් සීලමය කුසලයේ වැඩින්නේ. බලවත් වීර්යෙන් යුක්ත කරගත් සීලය ක්ලේශයන්ට නොපැරදවිය හැකි වන්නේද රැකෙන්නේද එක් ජීවිත කාලයක් තුළදී පමණකි. භාන්තරයේ එය නොරැකෙන්නේ. භාන්තරයට ගිය කලද නොබිඳී රැකෙන සීලය ලෝකෝත්තර සීලය. සීලය එක් ජීවිත කාලයක් පවත්නා සැටියට සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්ත කර ගැනීම මාත්‍රයෙන් නොනැවති. ඒ සීලය නිවනට පැමිණෙන තුරු නොනස්නා ලෝකෝත්තර සීල භාවයට පැමිණෙන තුරු වීර්ය කළ යුතුයි. ලෞකික සීලෙහි පිහිටා ලෝකෝත්තර සීලය ඇතිකර ගැනීමට වීර්ය කිරීමද උපන් සීලමය කුසලයේ වැඩීමයි. සමාධියගේ පරියුත්තාන ප්‍රහාණය යුත්තේද ඒ සමාධියේ ශක්තිය අනුවය. බලවත් ක්ලේශයෝ දුබල සමාධිය මැඩ දුබල සමාධිය නසා චිත්තසන්තානයට නැගෙයි. බලවත් ක්ලේශයන්ගේ පරියුත්තානය වැළැක්වීමට දුබල සමාධිය අපොහොසත් වේ. බලවත් ක්ලේශයන්ටද නැගෙන්නට නොදී සිටීමට සමත්වන්නේ සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්තවන සමාධියය. බලවත් ක්ලේශයන්ටද නොමැඩිය හැකිවන පරිදි සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්ත කොට සමාධිය බලවත් කර ගැනීම. ලැබූ සමාධීන් වඩ වඩා උසස් බවට පමුණුවා ගැනීම. ලෝකෝත්තර සමාධියට පැමිණෙන තුරු සමාධිය ගෙන යාමද උපන් සමාධි කුසලයේ වැඩිමයි. ප්‍රඥාවෙහිද නොයෙක් ප්‍රමාණ ඇත්තේ. දුර්වල ප්‍රඥාවගේ ආනුභාවයට ප්‍රතිපක්ෂ ක්ලේශයන් විසින් නසා ඒ ක්ලේශෝ පරියුත්තහණයටද වෙතික්‍රමණයටද පැමිණෙති. බලවත් ක්ලේශයන්ටද නොමැඩිය හැකි වන පරිදි ලෞකික ප්‍රඥාව දියුණු කිරීමද අනුශය ප්‍රහාණයට සමත් වූ ලෝකෝත්තර ප්‍රඥාව ඇතිවන තුරු ලෞකික ප්‍රඥාව දියුණු කිරීමද උපන් ප්‍රඥාමය කුසලයේ වැඩිමයි. එකොට ඔය විදිහට සතර සම්‍යක් ප්‍රධාන පිළිබඳව වීර්ය කළ යුතු ආකාරය දක්වනවා. සීලය උනත් සමාධි ප්‍රඥාවෝ උනත් කෙලෙස් බලවත් නම් ලෞකික තත්ත්වයේ තියෙනවා පිරිහෙන්නට පුළුවන් කියලා තමයි කතා කළේ. අපි මුලිනුත් කතා කරන්නේ ධ්‍යානාදිය ලබාගෙන ඉහළ අහසින් ගමන් කරමින් සිටපු අයත් ඒවායින් පිරිහිලා කෙලෙස් වලට වසඟව කටයුතු කරපු බව. එතකොට ලෝකෝත්තර මේ තත්ත්වයට පත්වන තුරු අනුෂය කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන තත්ත්වයට පත්වන තුරු පුහුදුන් සත්වයන්ගේ ඒ සීල සමාධි ආදිය අවිනිශ්චිත බව ඒදී අපි ඉගෙන ගත්ත. ඉතින් ඒ අනුව මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සිද්ධ කරලා ඒ නූපන් කුසල ධර්මයන් උපදවා ගන්නට උත්සාහ කිරීම අප හැම දෙනාටම කළ යුතු වෙනවා. ඉතින් අපි අදට මෙතනින් අපේ ධර්ම පන්තිය අවසන් කරනවා. ඉතින් මේ පින්තුන් නැවත නැවත මේ ධර්ම කරුණු කියවන්නට ඕනි. මේක පාරක් මේක මෙහෙම අහලා මදි. මේවා 10-15 වතාව නැවත නැවත කියවීමෙන් තමයි තවත් හොඳට මේ කරුණු තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ විදිහට ධර්මඥානෙ දියුණු කරගෙන මේ කුසල ප්‍රතිපදාව තුළ තව තවත් කටයුතු කරන්නට මේ පින්තුන් හැම දිනාම අදිෂ්ඨාන ඇති කරගත යුතු වෙනවා. ඉතින් තව මොනවා හරි දහම් කරුණක් තියෙනවද? එහෙම නැත්නම් අපිට මේන් මේ පන්ති අවසන් කරන්නට පුළුවන්. අවසර ස්වාමීනාසර් මේ සීලය ගැන කතා කරනකොට දැන් එතන අර ලෞකික සීලය ලෝකෝත්තර සීලය කියලා දෙකක් ගැන කතා කරනවානේ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම දැන් පංචශීලයේ අපි මුසාවාදා වේරමණී කියන එක සමාදන් වෙනවා. එතකොට ඒක සම්මා වාචා යටතටත් ඒ වගේ උතර සම්බන්ධ වෙනවා. එතකොට ඒ දෙක කොහොමද ස්වාමීන් වහන්සේ ඒක දෙකක් විදිහට මේ විස්තර වෙන්නේ කොහොමද? ඒ දෙක අතර ලෞකික සම්බන්ධය ලෞකික සීලයයි ලෝකෝත්තර සීලයයි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට දැන් මතන සීලය කිව්වේ වෙන්වීමනේ නේද? විරති. එතකොට ලෝකෝත්තර සීලය කියලා කිව්වේ අපි කතා කරා මාර්ගසිතවල ඔය දෙනවනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා නේද? ඒවට කියන විරති චෛතසික කියලා. තන මාර්ගසිත වලින් ඒ අකුසල ධර්මයන් නැවත නූපදන විදිහට ඒ කුසල ශක්තිය ඇති වෙනවා. එහෙම නැත්නම් ක්ලේශ ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒකට තමයි ලෝකෝත්තර සීලය කියලා කිව්වේ. එතනින් ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වුණාට පස්සේ නේද මේ නැවත ඒ අකුසල් ඇති වෙන්නට විදිහක් නැහැ. ඒ අකුසලයන්ගෙන් වෙන්වීම සිද්ධ වෙනවා ලෝකෝත්තර වශයෙන්. ඒතර ලෞකික වශයෙන් දැන් අපි සිල් සමාදන් වෙනකොට නේද ප්‍රාණඝාතයෙන් වැළකීම් ඊළඟට අනිත් අකුසලයන්ගෙන් වැළකීම් වශයෙන් අදිෂ්ඨාන කරනකොට ඒ ලෞකික සීලය තමයි දියුණු වෙන්නේ. ඒ මාර්ගාංග වැඩෙනවා. නේද? සමහර කියනවා නෙමේ සිල් සමාදන් වෙන්න ඕනේ අකුසල් මේ ඉදිරිපත් වෙච්ච වෙලා වැළකුණාම ඇති කියලා. එහෙම නැහැ නේද? මේ සිල් සමාදානයේදීත් ඒ විරති චෛතසික ඒ ශක්තියින් බලවත් වෙනවා ඒ ධර්ම. ඊළඟට අකුසලයන් කරන්න අවස්ථාවක් ලැබිලා ඒකින් වළකිනකොටත් ඒ හැකියාව වැඩි වෙනවා. ඒකට කියනවා සම්පත්ත විරති කියලා. ඊළඟට අදිෂ්ඨාන කිරීම වශයෙන් උත් නේද කෙනෙකුට සෙල් සමාදන් වීමකුත් නැතිව මේ මේවා කරන්න හොඳ නැහැ ආදි වශයෙන් අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒ අවස්ථාවලදීත් ඔය කියන ලෞකික සීලය වැඩෙනවා. ඒ විරති චෛතසික බලවත් වෙන. එතකොට ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන ලෞකික සීලය කියලා කිව්වේ. ඒ විදිහට සෙල් සමාදන් වීම ඊළඟට ඒ අකුසල් කරන්නට ලැබෙන අවස්ථාවන් වලදී අදිෂ්ඨාන කිරීම ආදී වශයෙන් ඒවා දියුණු කරගන්න පුළුවන්. ඊළඟ ලෝකෝත්තරත්වයේදී වෙන්නේ නැවත නූපදන විදිහට ඒ අකුසලයන්ගෙන් වෙන්වීම සිද්ධ වෙනවා. විරති කියන වෙන්වීම සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න ඕනේ. අසරසන සේකන දැන් අපි ලෞකික විදියට යම් කිසි සීලයක් සමාදන් වුණොත් අපි ඒකෙන් පිරිහෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර විදියට සමාදන් වුණොත් ඒ තත්ත්වයට අපි පත් වුණොත් ඒක කවදාකවත් පිරිහෙන්නේ නැහැ කියන එක. පිරිහෙන්නේ නැහැ. ඕ එතකොට දැන් අර අපි දන්නවා නේද ලෝකෝත්තර තත්වේදී එහෙම නැත්නම් මාර්ග සිත්වලදී ක්ලේශන් ප්‍රහාණය වෙනවානේ. නේද? අනුසය වශයෙන් පවතින ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. එතකොට එතනදී තමයි සීල ස්ථිරත්වයට පත් වෙන්නේ. නේද? නමුත් ඒකේ තියෙනවා ප්‍රභේද ටිකක්. නමුත් ඔය අපායගාමී ආදි වශයෙන් මේ කෙලෙස් මේ අකුසල ධර්මයන් නැති වෙන්නේ නැහැ ලෝකෝත්තරත්වයට පත් වෙනකොට. ඒකට ඒ තුනම කතා කරන්නේ නේද? ලෝකෝත්තර සීල, ලෝකෝත්තර සමාධි, ලෝකෝත්තර ප්‍රඥා ආදී වශයෙන්. එතකොට ඒ කරුණු පිළිබඳව පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනවා. විමසනස බොහොම පිටරස්සලෝ. එතකොට ලෞකික සමාධි ගැනත් ප්‍රභේද කීපයක්ම තිබුණා නේද? කාමාවචර සමාධි, රූපාවචර සමාධි කියලා තිබුණා. ඊළඟට අර්පණා සමාධි, උපචාර සමාධි ඒ විදිහට කතා කරා. ඊළඟට ප්‍රඥාවත් එහෙමයි නේද? කම්මස්සකතා ඥානෙ, ඊළඟට අනිත් මේ නිවාසානුස්සති ඥාන, ඊළඟට චේතෝපරියාය ඥානය, මේ ඔක්කොම ලෞකික ඥාන හැටියට තමයි දැක්කුවේ. එතකොට ඒ විදිහට තමයි මේ කරුණු කාරණා ටික අද අපි කතා කරමු. ඉතින් ඊළඟ සතියේ අපි සෙසු දහම් කරුණු ටික සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපිට මෙතනින් අපේ ධර්ම පන්ති අපි අවසන් කරනවා. ඉතින් මේ පින්වත් හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්මයේ ඉගෙන ගන්නට උත්සාහවත් වෙනවා. ඉතින් අපි බොහොම මේ පින්වතුන්ව අගය කරනවා මේ උතුම් ධර්මය ඉගෙන ගන්නට මේ විදිහට උනන්දු වීම උත්සාහවත් වීම පිළිබඳව
මේ පින්නතුන්ට අවශ්‍ය නම් පුළුවන් නේද මේ වෙන වෙන දේවල් කරන්න ඕන නම් චිත්‍රපටි බලන්න පුළුවන් නේද? නොඑක් දේවල් තියෙනවානේ. නමුත් මේ පින්නතුන් මේ වාගේ වටිනාකම දන්න නිසා මේ උතුම් ධර්මයේ ඉගෙන ගන්නට මේ විදිහට තමන්ගේ කාලය යොදවලා උත්සාහතන ඉතින් අපි තාම අගය කරනවා. ඉතින් තව තවත් හොඳට උත්සාහවත් වෙන්නට මේ ධර්මයේ කියවන්නට, ධර්මයේ ශ්‍රවණය කරන්නට, එතකොට තව තවත් හොඳට මේ දහම් කරුණු පැහැදිලි කරගන්නට, ධර්මඥානය, භාවනා ඥාන දියුණු කරගන්නට අවස්ථාව ලැබෙමින් මෙයින් අපි පන්තිය නවතර කරනවා. ඉතින් අද දවසේ මේ රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය අපි මිය පරලොව සපත් ඥාතීන් සිහිපත් කරලා යැත්තන්ට අනුමෝදන් කරමු. ඉදම්මි ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මි ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මි ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවාගේම ජනිත කරගත්තා වූ උදාර පුණ්‍ය ශක්තිය සම්ම්‍ය දෘෂ්ටික දෙවිදේවතාවුන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝතුතුම් සැපතට පත්වෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ජනිත කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය අප හැම දිනාටම උතුම් ධර්මාබෝධයේ පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම.